පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා පැමිණීමෙන් අදහස් ගණනාවක් දක්වා එක් එක් මාතෘකා පිළිබඳව පිළිතුරු ලබා දෙමින් තමයි ජනාධිපතිතුමා අදහස් පළ කරේ. තවත් පුවත් ගණනාවක් අද පුවත්පත්වල ඒ කතාබහ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මෞබිම් පුවත්පතට අපි දැන් යොමුෙමු. මෞබිම් පුවත්පතේ අද මුල් පිටුවට එකතු වෙලා තියෙන ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයක් මෙන්න. නුසුදුසු අය සමෘද්ධියෙන් ඉවත් කළ යුතුයි. සමහරු අවුරුදු 20ක් තිස්සේ ලයිස්තුවේ ඉන්නවා. හැම දිනාටම ගෙවන්න මුදල් අපිට නැහැ. ජනප්‍රිය නොවන තීන්දුව ගන්න වෙනවා. අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත්, ජයසූරිය එක්ව තමයි මේ වාර්තාව අද මෞබිම පුවත්පතට එක් කරලා තියෙන්නේ. මේ ඊයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ අදහස් දැක්වීමක තොරතුරුයි. සමෘද්ධිය ලබා දිය යුතු අයට සමෘද්ධිය ලබා දී සමෘද්ධියට සුදුසුකම් නැති අය ඉනිවත් කළ යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඇතමෙක් මේ දේශපාලන ක්‍රියාවක් ලෙස අර්ථ දක්වන්නට පුළුවන් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. මේ සියලු කරුණු ඒ මහතා සඳහන් කළේ 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත සංවාදයේදී. සමෘද්ධිය තිබෙන මූලික ප්‍රශ්නය වන්නේ සමෘද්ධිය ලබා දිය යුතු විශාල කොටසක් ඉන්නවා. නුසුදුසු අයත් එතන ඉන්නවා. නුසුදුසු අය ඉවත් කළොත් සුදුසුකම් තිබෙන අයට දෙන්න පුළුවන්. සමහරව අවුරුදු 20ක් තිස්සේ මේ ලයිස්තුවේ සුදුසු අය කවුද, අලුතෙන් ඇතුළු කරන්නේ කෙසේද කියලා හොයා බැලිය යුතුයි. ඒ දේශපාලන ක්‍රියාවක් කියලා සමහරුන් බලාවේ සමෘද්ධිය ලබා දිය යුතු අයට සමෘද්ධිය ලබා දීම, සමෘද්ධියට සුදුසුකම් නැති අය එතනින් ඉවත් කිරීම කළ යුතුයි. මේ විදිහේ සාධනීය තොරතුරු ගණනාවක් ජනාධිපතිවරයා ඊයේ තමන්ගේ අදහස් දැක්වීමේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. සමෘද්ධිය ජනතාව වෙනුවෙන් නම් නිසිහෙදයාට නිසි විදිහට ලැබීම අතිශය වැදගත්. මේ කතාව අතිශය වැදගත්. එනිසා වෙන්න අපි තෝරාගත්ත මෞබිම් පුවත්පතේ මුල් පිටුවෙන්